මැරෙන්තේසිය කුලේටත් කැලේතියා ශාකය බඳුන් ඇත පැලැටියක් වගේම කැපූ විශ්වසුරු පත්‍ර නිපදවීම සඳහා භාවිතා කරනවා. මෙම ශාකයේ විශේෂ විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඔබ මේ දක්නට ලැබෙන ශාකය අපි හඳුන්වන්නේ කැලේතියා ටයිග්‍රිනා කියන නමින්. මේ පැලෑටියේ පත්‍රයේ යටපැත්ත දම් පාටයි. එතකොට කැලේතියා ජීබ්‍රිනා කියන මේ පැලෑටියේ පත්‍රයේ යටපැත්ත කොළ පාටයි. එතකොට මේ පැලෑටිය පඳුරක් විදිහට සකස් වෙනවා. එකම සෙවන ස්ථානවල හොඳින් වර්ධනය වෙනවා. එතකොට අපිට මේ පැලෑටිය ප්‍රචාරණය කිරීමේදී අපිට භාවිතා කරන්න වෙන්නේ මේ ආකාරයට ඇති වෙන පඳුරු වලින් ගලවා ගත්ත කුඩා පඳුරු කොටස් අපිට ප්‍රචාරණය සඳහා යොදා ගන්න පුළුවන්. එතකොට මේ පැලෑටිය ප්‍රධාන වශයෙන්ම කාබනික පොහොර අධික පාංශු මාධ්‍යයක වගා කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන පෝෂක වශයෙන් අපිට නයිට්‍රජන් අඩංගු කෘත්‍රිම පොහොරක් භාවිතා කරන්න පුළුවන්. නඩත්තු කිරීමේ කටයුතු සඳහා පාවිච්චි කරන කතා කරනකොට මේ පැලෑටියට ඉරුවෙලිය කෙලින්ම වැටෙන සැලැස්වීම පැලෑටියේ අලංකාරය විනාශ වීමට හේතු වෙනවා. විශේෂයෙන්ම මෙම පැලෑටි ඉරෙලිය කෙලින්ම පැලෑටියට වැටුනොත් පැලෑටි පත්‍ර රෝල් වීමකට භාජනය වෙලා ඊට පස්සේ පත්‍ර පිලිසිලා යනවා. එතකොට මේ පැලෑටියේ මේ දක්නට ලැබෙන අලංකාරය අපිට ලබා ගන්නට බෑ. විසිතුරු පැල වගාවේදී අපි මැරෙන්තේසිය කුලේට අයත් ප්‍රධාන ඝන තුනක් භාවිතා කරනවා. ඒ පළවෙනි ඝනය කැලේතියා ඝනය, දෙවෙනි ඝනය මැරෙන්තා ඝනය, අනිත් ඝනය ස්ට්‍රොමෙන්තේ ඝනය. එතකොට මෙහිදී මේ ඝන තුනේදීම ඒ ශාකවලින් නිපදවන පත්‍ර වල සමානතාවයක් දක්නට ලැබෙනවා. ඒ වගේම මේ ශාක සෙවන අධික වශයෙන් සෙවන ප්‍රිය කරන ශාක. එතකොට මෙම ශාක ප්‍රධාන වශයෙන් කැලේතියා ශාකය සලකා බැලුවොත් එය ප්‍රධාන වශයෙන්ම බඳුන්ගත පැලෑටියක් වගේම කැපූ විසුතුරු පත්‍ර නිපදවීම වගේම උද්‍යාන අලංකරණයේදී සෙවන සහිත ස්ථානවල සිටුවීම සඳහා භාවිතා කරනවා. ඒ වගේම මැරැන්තා පැලෑටිය බඳුන්ගත පැලෑටියක් වශයෙන් පමණයි භාවිතා කරන්නේ. ස්ට්‍රොමෙන්තේ පැලෑටිය බඳුන්ගත පැලෑටියක් වගේම උද්‍යාන අලංකරණයේදී බෝඩර් පැලෑටියක් විදිහට සෙවන සහිත ස්ථානවල වගා කිරීම සඳහා භාවිතා කරනවා. එතකොට මේ ආකාර තුනේම පැලෑටි වලට නඩත්තු කිරීමේදී ජලය ඉතාම අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම බඳුන්ගත පැලෑටියක් විදිහට වගා කරනකොට නිතරම අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ බඳුන් වල ජලය හොඳින් පවත්වා ගන්න. නැත්නම් ජලය අඩු වීම නිසා සෙවන සහිත ස්ථානයක වුණත් පැලෑටියේ මැලවීමකට භාජනය වෙලා පැලෑටියේ තිබෙන අලංකාර ස්වභාවය විනාශ වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම විසුතුරු පත්‍ර වගාවේදී මේ ඉතාමත්ම සැලකිල්ලට ගත යුතු කරුණක්. මොකද අපි හැම වෙලේම පත්‍රයේ විසුතුරු භාවය නිසා සැලකිල්ලට ගෙන තමයි අපි මේ ශාකය වගා කරන්නේ.